ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. කාරණා කීපයක් සිද්ධ වුණා. එකක් තමයි පළාත් සභා මැතිවරණය පළවෙනියෙන් පවත්වන්න කියලා මධ්‍යම කාර්ය සභාවේ යෝජනාවක් ආවා. ඒ අනුව අතිගෞරව ජනාධිපතිතුමාට අපි යෝජනා කරා ශිෂ්ටාධිකරණයේ වහාම විමසීමක් කරලා පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන් නම් ඒක තියන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න කියලා. සන්ධානයේ වැඩ කටයුතු ටික ඉස්සරහට ගෙනියනවා නම් ක්ෂිකයන් තෝරා ගැනීමට පෙර සන්ධානයේ සියලුම සාකච්ඡා අවසන් කළා. සන්ධානයේ සකස් කළ ඉවර වෙලා නායකයන් තෝරා ගැනීම කරන්න කියන ඉල්ලීම කරා. ඒ සඳහා ජනාධිපතිතුමාට බලය දුන්නා. සන්ධාන සාකච්ඡාවල අවසන් කොටස අවසන් කිරීම සඳහා විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාත් ඒ වගේම හිටපු ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා ඒ අවශ්‍ය පියවර ගැනීම සඳහා. ඒතර අද දිනේදී මධ්‍යම කරසවට ඉදිරිපත් වුණා ජනාධිපතිතුමාට යලිත් ජනාධිපතිනි ඉදිරිපත් වෙන්න කියලා. ඔව් ඒක දිගින් දිගටම තිබෙන කාරණයක්. ඒ ගැන අපි සාකච්ඡා කරා. ඒ සම්බන්ධව බලමු අනාගතේ කොහොමද අපි වැඩ කරන්න කියලා. දැන් පොහොට්ටුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවා කියලා හුඟක් පිරිස් කියනවා. දැන් අද එතුමා දියවෙනට ආවා. ඒතර ඔබතුමාලයි එතුමන්ලයි අතර තියෙන ගනුදෙනු කොහොමද විසඳ ගන්න පුළුවන් වෙන්නේ? නෑ අපේ කිසිදු ප්‍රශ්නයක් නෑ. අපි එක අපේක්ෂකයෙකුටනේ දාන්න වෙන්නේ. අපි දෙගොල්ලම එකතු වෙලා. ඒ ගැන ගැටලුවක් නෑ. සර් 11 වෙනිදාට එතුමන්ලා නම් යෝජනා කරනවා කියලා කියනවා. ඒතර එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔබතුමාලා ඊට කලින් අපේක්ෂකය තෝරගන්න වෙයි නේද? නෑ ඉතින් බලමු. අපි අපේ යෝජනාව තිබුණේ 11 වෙනිදාට පෙර ආතුව මේ සම්මන්ත්‍රණ සාකච්ඡා අවසන් කරලා අපේක්ෂකයන් තෝරා ගැනීමත් අවසන් කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැතිනම් පොජන පෙරමුණ සම්මේලනයක් තියන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නෑ. ඔවුන්ගේ අයිතියක් අපිටත් සැප්තැම්බර් 2 වෙනිදා අපි අපේ සම්මේලනේ තියෙනවා. ඒ නිසා ඒ ක්‍රියාදාම ඉස්සර කරලා ඉවර වෙලා අපිට පුළුවන් ඕනනම් සම්දානේ ඉස්සරහට අරගෙන ගිහිල්ලා ඒ අස්සම් කරලා අපි ඔක්කොම ටික එකතු වෙලා අපේ අපේක්ෂකයන් නම් කරන්න. ඒක ඊට පෙර ආතුව සම්දානයක් හදන්නේ නැතුව අපේක්ෂකයන් නම් කිරීමට අපේ දැඩි විරෝධයක් තිබෙනවා.